අපි දන්නේ ඉතිහාසේ පුරාම ලංකා පොලිසිය බල්ල අට කිහිල්ලයිතිබුණි. හැබැයි බල්ල පොලිස් පතිකමට ආපු සිද්ධියක් අද උදෑසන වාර්තා වන. අපි නිරන්තරේම දන්න කාර්ණයක් තමයි. අපේ හමුදාහන්සේ ඉයහෙන නිලධාරිම්බවට පත්වෙන්නේ ලොකු ඇඟක් තියෙන පුංචි මොලයක් තියෙනසාත්තු. මොකද ඉජ ඉජු කියනකොට බලුකුප්ප වගේ නැටවනවන දුවන්නේ නැහැ මොලෙයක් තියෙන කල්පනා කරන පුද්ගලි ශෂම මෑත කාලන අපේ රටේ හිටකු හැම පාලකෙම තෝර ගත්තේ තමන් එන්ජ ඉන්ජ කියනකොට නැට්ටවනාගෙන පස්සෙන් දුවනය වූ. මේ මහොතේ පොලිස් දෙපාර්මේන්තුවේ කියීප දෙෙක් මේ රේසකට එකුත්තු වෙලා හිටියා. හැබැයි දසබන්දු තමයි හොඳටම මුට්ටි අල්ලන්න දනගන හිටපුය එක. ඌූ ඉතිහාසේපුරාම කොන්දේස විරෙහිතව ඕනෑම එකුට කඩයනවයි කියන කපි දැක්කා. විශේෂයම ඔබට මතක ඇති, කොහොමට ගෝටආබේලට කළේගිය ගෙන කාරණේ. එදා ගෝල්පේසක ඒටපු, ටන්කරපු අහින්සක මිනිස්සුන්ට ගහන්න ගෝටග මැරයන්ට ඉඩදුන්න විදි අපිදයක්ක්කක්. ඒ සඳහා මිනිස්සු සමහර වෙලාවලට උසාාවගිය. හැබැයි නඩුකාරය වගේඉන්න ඩුකාර දේශබන්ධු ආරක්සාකරා විශ චම තිනන ගමගේ කියන පාහරප මයිස්්‍රාත්වරයා බොහම පැහැදුල්ව දේශබන්දු තෙන්ඩකෝන් ආරක්ෂාරන ස්ථාවරයක හිටිය. ඒ නිසා දේශබන්ධු තෙනකොන් දෙ අන්ගේ පිහිටෙන් හිරේයන්න තුව බේරුනම් ඒවිත රක්නේ ඔකට මතකඇති. පස්තු පහරයටත් දේශබඳදුගේ නම සඳහන් වෙලා හත්තියනවා. දේශු බන්ඳුලක් කෙල කියන්නේ විශේෂෙන්ම ආදම බඩගෝස්තරය කරගන ඒකෙන් උදවූපකාර කරගෙන ගොඩ යන පරෙක්. ඒහින්ද තමයි, මෙවෙනකට සහර හාදුරු කොම් දේශ විතම රැදි ගලගෙනසිවරු නැතුව හෙළිවෙල්ලෙක් දේශ බඳුට කලේගිය. මිට්ටරනි දේශබන්ඳුට උපහරයක් දැකපු එකම පුද්ධලුව ජීවත්තුනේ ඔය දංගාරාමයාවට ගොඩ මත්තක ඇති. එදාර. ල් පේස්ගේ සිතතියෙන් පස්සේ එක්තරත් තරුණේ දේශ බඳුට කන පුපුරන්න එකක් දැහ්වා විශේෂම දංගාරාමය ආසන්නේ හැබැයි ඒ විලාබේ කාල කන්නේ ඔලුව පැලෙන නොගැහෙම ගැන අපිදු කීතු වෙනවා කොමතත්තේ පහරදුන්න තරුණය වෙනුවෙන් මේ වෙනකොට කවරුවත් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒක තමයි අප රටේ ස්ොභාවේ විශේෂ කෙකට අභියෝක කරන්න ඉදිරිපත් ොච්චක තනයෙන් බිල්ලෙට යනම ేశపంద మ ర ీత పా న ොහ හැ ం. ీతీ సంగ లు ర හత ్ల ొంే ర හිత స్వాత ද్ ෙක් గరు ද్ ක් ීති గ ాన పి ද్ పం న ్ర ంగ వ్ ోత ం క నక. . අනස් තමයි මේ සුනක අබ තෝරගෙනාවේ. අලස් කියල කියන්නේ රාජ පක්සලගේ ජගීියපුල්ලපු පරයෙක්. ඒනිසා අස් මේ නිශ්චිත මොහොතේ රාජ පක්සලගිට කීකරු හැංචයියෙත් තමයි තෝරගක්තේ. විශේෂම ලබනවරුද්ද මැතිවරණ වර්ෂයක් ඒනිසා පොලස් දෙපාර්ථමේන්තුව ලොව්වා රජයේ ජොක්කුටික අපපුල්ල ගනීමේ වගකීම තියෙනවා. ඒනිසා පොලිස් දෙපාර්ථමේන්තුව කොන්දේසි විිරහිතුව කොන්ද කලලා න්ටට අවශ්‍ය විදදියට හසුරුවීම සඳහා පොලිස්ප්‍රතිකයන තනු තුර බැද ගත්වෙනවා. කොහොමේ තත් සමස්තයටම බල්ලට ගියාට පස්සේ එක දෙයක් විතුරක් බේරන්නට බැහැ කෙනෙකුට කියන්නට පුුවන් ලබට හෙන ගැවුවම ලබෙහිටිය පුළුවට මොකද උනේ කියලාහනක බුද්ධම ප්‍රශයක් නෙේයික. ඒ කොහොමේ තත් පොලිස් දෙපර්තමේන්තුව මේ විදියට කැතවිදියට දූෂණය වීමත් සමගම අපේ සියලම දෙනාගේ ජීවිතොල්ට මේක බලපානවා. කද පොලිසිය කියල කියන්නේ හමුදාාවට අයිති්‍යයා ඇතනයක් නෙමේ. අපේ සිවේ ජීවිතය එක එකට බැඳුරුවා එතනයක් ඒනිසා පොලිස් දෙපාර්ථමේතුව දවසින් දවස බල්ලටයනකොට අපේ ජීවිතත් පල්ලට යනවා. අද වෙනකොට ස්වාදීන වැඩරන්න කැමති හොන්ද තියාගෙන ඉන්න කැමති බෞුතරයක් නිෙල්ධාරන්ට මේ වෙනකොට පොලිස් දෙපාර්තමේතුව බලුවිදියට සලකනවා. ඒ බව සානිීලග සිද්ධවෙලින් එලිවුණ. අදට අද වෙනකොට ශානිීල වගේ කොන්දතියාගෙන නීතිය ක්‍රාම කරන්න හදම මිනිස්සුන්ට සේස්ථාධිකරණයට ගේල්ලා තමන්ගේ පැන්ශ එක ේර ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ අත රතුරේ විශේෂයෙන්ම නීතිය පාලනය ගැන උදේඉද හවස් වෙනනකම්ම කයිවාරු ගහපු විශේෂයෙන්ම මෙ මොහොත්තේ නීතිය පාලනේ තහෞු කලිතුයි කියල කයිවාරු ගහපපු ්‍රණීල් වික්‍රමසිහ මේ වගේ බලවල කිරීම සම්බන්ධයෙන් සමහරයින්නේ පුදදුම වෙල ැයි ්‍රනිල් ඉතිහාසයේය පුරාම මන්ට කළේගිය කුක්්කන්ට හොඳට සලෙක්වා. එනිසා තමයි හරිල්ල වගේ නොම්බර එකේ පරයන්ට හොරුන්ට තක්කඩින්ට කුඩුකාරන්ට මදාබින්ට මැති අමිතිකම් දවසිින් දවස වැඩි පුරදීලා උන්ට වර ප්‍රසාධදීලා තමන්ගේ අව්‍යතාස්ත කර ගනමින් එඉන්නේ. කොහමතතාත්මෙට් ෝනි, පොලස් දෙපාර්තයෙන් මිතුව මේ සිද්ධ වෙලාන සිද්ධිය අදට වඩා අපට හෙට දැනෙනවා. විශේෂම දේශ බන්දුව මේ හිටපු පොලස් පදි ත් වඩහඳට නටെ පෙල පාලි කාරන්ට පහරද. එවාගේ ස්ව වාාදය වලක්වීම පනැතවගේව පාවිච්ච කරලා ආඩයක් වැසල කල තු දේවල්ටික ොිස් දෙපාර්ත් මේන්තු ඇතුලි කරාව. එනිසා නැවතවතාාවක්, අප ඔප්පු කර තියෙනවා පොලස් පාත්මේන්තු ඉට තියන්නේ ලොක ත් තියන ංච මොලයක් තියන සත්තුන් ට කියන කාරණ. හැබැයි, ක වෙනස්කරීම අයි ේ තියනෙ ඔබට මටක්. ොද විදයයික් වස්ථාදයයි අදි කරන බලය තියනෙ අපිට. විශේෂයම ඒ බලය ක්‍රියාම්ම කල හැකි සදුසු පුදගලයම් තෝරලා පාලමෙන් තොට හ විදායකට ඇවේ වගකමතියෙන්නේ අපිට. ඒය වගේම ඒ සමාජ කාර්පාරය පැරහරිනෑ කිසියම් පරයෙක් ඉන්නොනෑ කනෙන් අන්නල දොට්ට දැමීමේ වගකීමතියෙන්නේ අපට. අන්න ඒ සඳා හැකයාබැඇති, දක්ෂතාව ඇති සමාජ දේශපාල කණ්ඩෑමක් සමග. .